වෙල්කම් ටු අෂම් බ්ලොග්ස්. රාජකීය බර්ත්ඩේ පාටි ගන්න කෙනෙක් ඉන්නවා ලංකාවේ. ඒ රාජකීය බර්ත්ඩේ පාටි ගන්න කෙනා මේ පාර රාජකීය බර්ත්ඩේ පාටි එකක් ගන්නේ නැහැ. එයා ගන්නේ රාජකීය පින්කමක්. එයා කරන්න යන රාජකීය පින්කමක් මේ පාර. හතර වටේ බෝම්බ ගැහුවා මේ පාර. ඒ බෝම්බ ගහපෙත් එක්ක රාජකීය පාටි කැන්සල් කරලා මේ පාර රාජකීය පින්කමක් කරන්නයි සූදානම් වෙන්නේ චන්දිමාල්. මටත් ආරාධනා කරලා චන්දිමාල් අයියා. ඉතින් අපි ආවා. අපි බලමු අද චන්දිමාල්ගේ රාජකීය පින්කම මොනා වේද කියලා. අපි ඉන්නේ ගංගාරාමේ. අපි යන් ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. සබ්ස්ක්‍රයිබ් කරන්න අෂේම් බ්ලොග් මාව ෆලෝ කරන්න ඉන්නේ මම අෂේම්. චන්මල්ගේ අම්මා ජීවතුන් අතර ඉන්නකොට චන්මල් මං අද අම්මා බලන්න සුට් ටිකක් හදාගෙන මං අම්මා ඉන්නේ කෙනා කියලා දැන්නම් ප්‍රශ්නය මොකටද මං සමහරවගේ අම්මා බලන්න යනවා සමහරවගේ අම්මට කරදර ගන්න ලොකු දෙයක් නෙවෙයි ගන්න පොඩි දෙයක් ගන්න මං හැමදාම සමහරවගේ අම්මට කියන කතාවක් තියෙනවා මට දැනව දෙයක් බලන්න කෙනෙකුට අම්මේ ඔයා මලහම නම් මං ඉන්නේ නෑ හේතුව එදාට ඔක්කොම නායකවරු ඉන්නේ මට අනටයි මට කිප්පුවේ ගහක් හම්බ වෙන්නේ මං ඉන්නකොට අම්ම බලන්ගෙන ඒක මට ජාති ජාති පින් රතරන් සෝමනායක හාමුදුරුවෝ බුදුන් දැක නිවන් දකිත්වා කියලා සාදු කියන්න. චන්දිමලේ දැන් ගිය පාර ගෑනු බාගෙට හෙලිවෙල්ලෙන් නටද්දි මේ පාර ගෑනු බාගෙට හෙලිවෙල්ලෙන් නටන්නේ නැහැ. මොකද්ද ඇයි එහෙම තීරණයක් ගත්තේ? බෝම්බ ගාපු ඉඳද? අනිවාර්යෙන්. මොකද හදිස්සිය මේ දේ වුණේ නැත්තම් කුමල ඇසි කරලා තිබ්බේ. ඒක ටික දවසකට කල් දැම්මා. මොකද මට හිතුණා හෘද සාක්ෂිය කියලා සතුටු වෙන්න අපි ළඟ වැඩි කියලා. මොකද අපි මිනිස්සු. ඉතින් අපේ ආගමේ නොඋනත් ඒත් අපේම මිනිස්සු. මේ වෙනුවෙන් මම හිතන්නේ හදවතට එකගව මම තීරණය කරා මේ දවස මේ විදිහට ගත කරන්න කියලා. ඉතින් හුඟක් සතුටුයි අද දවස ගැන. ඒ ගිය පාර ආතල් ගත්ත උඩ පැන්න කිස් එකක් දීලා ගෙදර ගිය හැමෝම අද බණ අහන්න ආවද? හැමෝම අද පින්කමට ආවද? නෑ. ඇයි ඒ? මම දන්නේ සමායිට ඒක කාර්ය බහුල වෙන්නේ නැති. මං නැතුව නිකන් අර පාටි වලට ඉන්න මිනිස්සු නිකන් අර ආතල් එකට ඉන්න මිනිස්සු මේ වගේ අර මේ වගේ හොඳ දෙයකට නෑ. එහෙම දෙයක් නෙමෙයි. මොකද මට ඒක දැනුණා මේකෙදි සමහරු අහලා ආවට දැන් මගේ බර්ත් එක කිව්වහම මම ඉතින් ඉන්විටේෂන් මට සමහර වෙලාවට ඒ බර්ත් එක ලං වෙද්දී එළියට යන්නත් බැයි ඉන්විටේෂන් ඉල්ලන. හැබැයි අද දවසේ මේ කටයුත්තේදී මට තේරුණේ එකම දේ මේ දේවල් වලදී එහෙමයි අඩුයි. විශේෂයෙන්ම මං හිතන්නේ ආටිස්ලා ගත්තොත් 50ක්වත් ආවේ නැහැ. හැබැයි ගොඩ දෙනෙක් පිරිලා හිටියා පන්සල පිරින්න සැනක හිටියා. මං හිතන්නේ මගේ ශේත්‍රයේ යාළුවෝ කලාකරුවෝ කියන්නේ එහෙම ඇවිල්ලා හිටියා. හැබැයි මං හිතන්නේ පාටි හිටපු අයගෙන් භාගයක්වත් හිටියේ නැහැ. ගිය බර්ත් ඩේ වලට මේ බර්ත් ඩේ පොඩ්ඩක් දුකයිද නිකන් ආතල් එක මදි වගේ නැද්ද? නෑ මට එහෙම නැහැ. මම හිතන්නේ ඒක මං අනිවාර්යෙන් ජූලි මාසේ 31 සමරනවා මේ විදිහටම. ඉතින් ඒක මම අර මං කිව්වා වගේ ළඟ වැඩි අපිට සතුටු වෙන්න මං හිතන්නේ මට ඊට වැඩි අද දවසේ මේ බර්ත් නිකන් මම මෙහෙම කිව්වොත් මේක නිකන් රාජකීය පින්කමක් කිව්වොත් එහෙමද? ඒක අපි ඒගොල්ලන්ට බාර දෙමු හිතන්නේ. ඉතින් ළඟ වැඩි එකත් එක්ක තමයි මම හිතන්නේ ආයි ජූලි මාසේ 31 වෙනිදාට බර්ත් එක තියෙනවා. ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි මේ බර්ත් ඩේ පිස්සුවක් තියෙන්නේ චන්දිමාල්ට කියලා. ඒක මෙහෙමයි. දැන් මේ වෙද්දී අශේ නැත්‍රම් දවස් 25
පහක් වගේ තිබුණේ ඒ වෙද්දි මම ඉන්ටේෂන් එකේ ඉඳලා හැමදේම කරලා ඉවරයි. ඉතින් ඇත්තටම කිව්වොත් මට වැඩිය මගේ යාළුවෝ මගේ ශිෂ්‍යයා කැමතියි ඒ දෙයට සහභාගී වෙන්න සතුටු වෙන්න අනික මටත් තියෙන එකම දේ ඔච්චරයි. ඉතින් ඒ දේ වෙනුවෙන් මම හිතන්නේ ජූලි මාසේ 31 ආයි බර්ත්ඩේ එක තියෙනවා. සමහරු කියනවා හැම අවුරුද්දෙම මෙහෙම හිට වෙන්න නිකන් බර්ත්ඩේ පාටියක් ගන්න නිකන් බර්ත්ඩේ පාටියෙන් පස්සේ වෙඩින් ටික වෙඩින් ඩයරිය නිකන් පිරෙන්න ඒක පුරව ගන්න අවස්ථාවක් හින්ද කියලා චන්දිමාල්. මම හිතන්නේ හැමෝම දන්න මම කවදක්වත් ටීවී ප්‍රෝග්‍රෑම් එකකට මැගසින් වල මම ඇඩ් දාලා එහෙම මම ජනප්‍රියත්වය තුලින් නෙමෙයි මම දක්ෂතාවය තුලින් මගේ වෘත්තිය කරන කෙනෙක්. ඉතින් මම මේ දේ කරන්නේ මට මම මේ දේ විඳිනවා. මොකද ගායකයෙක් වෙන්නේ නැතුව නළුවෙක් වෙන්නේ නැතුව ඕනම කෙනෙක් කැමති ජනප්‍රිය වෙන්න තරුවක් වෙන්න. ඉතින් අපිත් ආසයි. ඉතින් මම හිතන්නේ මම මේ දේ වෙනුවෙන් තමයි කියන්නේ මම උනත් ආසයි ඉතින් ජීවිතේ විඳලා කවුරු හරි දැක්කම සෙල්ෆියක් ගන්නවට ඕන තැනකට ආරාධනා කරනවට ප්‍රධාන ආරාධිතය විදිහට. ඉතින් මම හිතන්නේ මම අර තනියෙන් ජීවත් වෙන කෙනෙක් විදිහට මට සමාජයේ යම් කිසි තැනක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මම මේ වෙනුවෙන් මේ දේවල් කරනවා මිසක් එහෙම සල්ලි තියෙන මටවත් එහෙම අර මවා කියන වගේ සල්ලි හම්බ කරන්න කියලා හිතන් මේ දේවල් කරන්නේ නෑ. ඉස්සු කියනවා නිකන් චන්දිමාල් නිකන් බර්ත්ඩේ එක දවසට විතරක් එළියට ඇවිල්ලා නිකන් ආයෙමත් අර ඉරබැස්ස වගේ සදාකාලිකවම වැහිලා යන චරිතයක් කියලා. එතනින් එහාට කියලා නිකන් සමාජය වෙනුවෙන් දුප්පත් අසරණ මිනිස්සු වෙනුවෙන් රට දැය වෙනුවෙන් දෙයක් කරන්න නැද්ද චන්දිමාල්? නෑ ඒක මට ලෝකෙට පේන්න කරන්න ඕනේ නෑ. ඒ දේ මම පෞද්ගලිකව මගේ අම්මා එක්ක මම පුංචි කාලේ ඉඳලා හුඟක් තින්දහම් කරලා තියෙනවා. ඉතින් මට අර බත් එකක් දීලා Facebook එකේ selfie එකක් කරලා දාන ඒ තත්ත්වෙ මම නෑ. ඉතින් මම අද උනත් මේ දේට ප්‍රසිද්ධිය දුන්නට මම ධර්ම පුස්තකාලයක් විවෘත කරා අද උදේ පානදුරේ පන්සලක. ඉතින් ඕනේ කෙනෙක් ගියොත් එතන බලා ගන්න පුළුවන් මම මේ දේ කරා. ඉතින් අද මගේ උපන්දිනය වෙනුවෙන් හැබැයි මම මේක Facebook වල දාන්නවා ෆොටෝ ගහලා මේවා කරන්නත් දිනේ මගේ හිතේ තියෙන දේ මම කරා. ඉතින් ඒ වගේ නිහඬව කරපු සමාජ මෙහෙවරන් ඕන තරම් තියෙනවා ශේම. ඉතින් මට ඒ දේවල් ලෝකෙට පෙන්නලා ෆොටෝ ගහලා අප්ලෝඩ් කරලා නිකන් ලෝකෙට ප්‍රදර්ශනය කරන්න ඕනේ නැහැ. මම කවදාද ජීවිතෙන් යන්නේ තනියෙන් ඒ අද්දි මට ඒ දේවල් ටික අරන් යන්න පුළුවන්. දැන් ගිය පාර බර්ත්ඩේ පාටිය දාද්දී ඉන්කම් ටැක්ස් වලින් ප්‍රශ්න ආවා, කට්ටිය හිර කරන්න ආවා, බාධක අභියෝග ගොඩයි ගිය පාර රාජකීය බර්ත්ඩේ පාටිය. දැන් මේ පාර මේ පින්කමක් කරද්දිත් කියන හේලිකම් තියෙනවද නිකන්? නිකන් බාධක අභියෝග තියෙනවද නිකන්? මට නිකන් ඇහුණා නිකන් ඒ වගේ තියෙනවා කියලා. අනිවාර්යෙන් එහෙම තිබුණා. ඉතින් මම දන්නේ මොනවද කියන්න බයද? සමහර මම දන්නේ නැති මං දැකලවත් මං ආශය කළවත් නැති පුද්ගලයන් සමහර දේවල් කරලා ලේසි නෑ. මේ බර්ත්ඩේ අද මේ පාර උපන්දිනේ සමරන ගංගාරාම් පන්සලේක උපන්දිනයක් සමරනවා කියන්නේ උපන්දින පින්කමක් කරනවා කියන එක ලේසියෙන් මිනිස්සුන්ට ලැබෙන්නේ නැති දෙයක්. මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ගංගාරාම් විහාරස්ථානයට පොඩි හාමුදුරුවන්ට. මට ගොඩාක් සහයෝගය දුන්නා මේ හැමදේම. මට ගොඩාක් හැමදේම ඒගොල්ලෝ පුළුවන් උපරිම සහයෝගය දුන්නා. මං අද මෙතෙන්ට ආවිත් මං හිතන්නේ හැන්දෑවේ 6ට විතර එද්දි හැමදේම ලෑස්ති කරලා හැමදේම කරලා දුන්නා. ඉතින් හුඟක් පින් දෙන්න ඕනේ. මොනවා කෙනෙලිකම්? ඔව් ඉතින් සමහර දේවල් වෙලා තිබුණා. මං හිතන්නේ මම බණට ආරාධනා කරපු ස්වාමීන් වහන්සේට දුරකථනයම් තුන් දීලා තිබුණා. අද දවසේ යන්න එපා ඉල්ලන ඕන ගානක් දෙන්න යන්න එපා. මම කියන්න අවශ්‍ය නැහැ. මං හිතන්නේ පුද්ගලයා මේක අහගෙන ඉඳි මේක දකි. ඉතින් මං ඒ අයිට කියන්නේ ඇයි එහෙම කරන්නේ? මොකද්ද දෙන තරහ? මම දන්නේ ඒක මොකද්ද කියන එක. මම එහෙම අය දැකලත් නෑ. සමහරවිට මම මේ මේ මේක සම්බන්ධව ගොසිප් සයිට්ස් වල ගියාම මේ පුද්ගලයා කමෙන්ට් දාලා තිබුණා පිකට් කරනවා ඒ වගේ. ඉතින් මම දන්නේ ඇයි මේ පුද්ගලයන් මෙහෙම හැසිරෙන්නේ, මොකක්ද හේතුව කියන දේ. ඉතින් මොන දේ වුණත් මම මගේ හිත හොඳ නිසා, මට මායික දෙවියෝ බුදුන් ඉන්න නිසා මම අද දවසේ වැස්සක්වත් නැතුව හිතන්නේ මේ හැමදේම අද අඳුරු කරලා තිබ්බ අදවස් වරෝ. ඉතින් මේ හැමදේම ලස්සනට කරගන්න පුළුවන් වුණා. මං හිතන්නේ මේ විහාරස්ථානයේ තියෙන බලය වෙන්නේ නැති, එහෙම වැරදි දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැති. ආරංචි අර අපේ බණට ආපු කොටුවේ හාමුදුරන්ගේ පන්සලටත් මොකද්ද කරගෙන මොකද්ද කරේ? ඔව් ඇත්තටම කොටුවේ හාමුදුරුව මට අශේන් හින්දා තමයි හම්බ වෙන්නේ. ඉතින් මම උන්වහන්සේව බැහැ දකින්න ගිය වෙලේ උන්වහන්සේ මට පේන උන්වහන්සේ වැඩිහිටි නිවාසයක වැඩ කටයුතු කරමින් ඉදී උන්වහන්සේ මට පේනලා කොහොමද මෙන්න මේ අඩුපාඩුව තියෙනවා කියලා. ඉතින් ඒ අඩුපාඩුව සපුරලා දුන්න මං හිතන්නේ ඒ අනාථ නිවාසයේ සඳහා වහලය මං දෙවනි මහලේ වහලේ. ඉතින් මම සම්පූර්ණයෙන් ඒ දේ බාර අරගෙන අද දවසේ ඒ දේ ඉෂ්ට කරලා දුන්නා. ඉතින් හුඟක් සතුටුයි පටන් ගත්ත එකක් කරේ එකක්. ඉතින් හුඟක් හැමදේම පින්කම්. ඔන්න එහෙනම් චන්දිමල් කියන්නේ මේ බර්ත්ඩේ දවසට රෝයල් පාටි දාන කෙනෙක් වගේම බර්ත්ඩේ දවසට පින්කම් කරන්නත් පුළුවන් මිනිස්සෙක් කියලා දොප්පු කරා. හැමෝටම කියන්නේ මිනිස්සෙක් ආදරෙන් පිළිගන්න, මිනිස්සෙට ආදරෙන් ගරු කරන්න. අද වගේ දවසක හැපි බර්ත්ඩේ. ජය වේවා.